මේ අන්බොක්ස් කරන්න යන්නේ ඒසුස් සර්බරස් RGB මෙකැනිකල් ගේමින් කීබෝඩ් එක. ඔගලොව සාදරයෙන් පිළිගන්නවා තවත් අන්බොක්සිං එකකට. ඉතින් අද අන්බොක්ස් කරන්න යන්නේ ඒසුස් ලගේ සර්බරස් ලයින් අප් එකේ එන RGB ෆුලි මෙකැනිකල් ගේමින් කීබෝඩ් එක. ඉතින් මේක ගැන කියන්න කලින් අපිට මේ අන්බොක්සිං එකට කීබෝඩ් එක දීලා තියෙන්නේ Epsi Computers එකෙන්. ඉතින් Epsi.lk එකෙන් Epsi Computers ලගේ වෙබ්සයිට් එකට ඔයාලට යන්න පුළුවන්. ඒ වගේම මේ කීබෝඩ් එක ඕඩර් කරන්න වගේම ASUS අනිත් ප්‍රොඩක්ට්ස් හැම එකක්මත් ඔයාලට ඔන්ලයින් බලන්න පුළුවන්, බ්‍රවුස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්ලයින් පේ කරන්න පුළුවන් පහසුකම් තියෙන වෙබ්සයිට් එකක් තමයි Epsi.lk කියලා කියන්නේ. ඉතින් මේ රිවිව් එක ඔයාලට අරගෙන ඉන්නේ මේ කීබෝඩ් එක මාසයක් විතර පාවිච්චි කරලා. මොකද හොඳ රිවිව් එකක් විදිහට ඔයාලට මේ කීබෝඩ් එකේ තියෙන හොඳ නරක හැම දෙයක්ම අරගෙන එන්න ඕන නිසා. ඉතින් කීබෝඩ් එක ගැන කතා කරන්න කලින් කීබෝඩ් එකේ පාවිච්චි කරලා තියෙන පාර්ට්ස්, ඒ වගේම විශේෂයෙන්ම මේ මෙකැනිකල් ගේමින් කීබෝඩ් එකේ පාවිච්චි කරලා තියෙන මෙකැනිකල් ස්විචස් ගැන කියන්න අවශ්‍යයි. ඉතින් ඔයාලා දන්නවා මෙකැනිකල් කීබෝඩ්ස් වලට ආපුවම මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ගේමර්ස්ලට, හෙවි ඩියුටි, ඒ වගේම ක්වික් රෙස්පොන්ස් ටයිම් එකක් තියෙන ගොඩක්ම ෆාස්ට් ඉන්ටර්ෆේස් එකක් ඕන වෙනවා ඔයාලගේ ගේමින් වැඩ කටයුතු වලට. ඉතින් මෙතනදී මේ ASUS Cerberus කීබෝඩ් එක පාවිච්චි කරන්නේ Kaihua Red Switchers. ඉතින් Kaihua කියලා කියන්නේ Cherry MX තාක්ෂණය සමාන තාක්ෂණයකින් එයාලගේම කීබෝඩ්ස් හදන කම්පනි එක මෙයාලගේ රෙඩ් ස්විචර්ස් තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. ඉතින් මේ දේවල් එක්ක කීබෝඩ් එකේ තියෙන අනෙක් ෆීචර්ස්, ඒ වගේම ඔයාලට මේක කොයි වගේද වැදගත් වෙන්නේ කියලා කතා කරමු. දැන් බලමු පැකේජින් එකේ එන්නේ මොනවද කියලා. ඉතින් මේ දේවල් ටික තමයි අපේ පැකේජ් එකේ එන්නේ. ASUS Cerberus Gaming Mechanical Keyboard එක මේ ගැන අපි කතා කරමු හැම විස්තරයක්ම. ඒ වගේම තමයි අපිට එක්ස්ට්‍රා කී කැප්ස් හතරක් දීලා තියෙනවා කී රිමූවල් රිප්ලේස් ටූල් එකක් එක්ක. ඒ වගේම තමයි හැම ASUS Cerberus ප්‍රොඩක්ට් එකකම, ගේමින් ප්‍රොඩක්ට් එකකම එන ASUS VIP වොරන්ටි එක, ඒ වගේම ක්වික් ස්ටාර්ට් ගයිඩ් එක මෙතනදී අපිට දීලා තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි අපේ ගේමින් කීබෝඩ් එකත් එක්ක එන දේවල් වෙන්නේ. කීබෝඩ් එක ගැන කතා කරද්දි මේක සාමාන්‍යයෙන් ග්‍රෑම් 1290ක් වගේ බර කීබෝඩ් එකක්, කිලෝ එකක් විතර බරයි. මේක හොඳ ප්ලාස්ටික් එකකින් ෆිනිෂ් කරලා තියෙනවා. ඒ වගේම තමයි බැක් එකේ අපිට තියෙනවා රබර් ග්‍රිප් එකක්, ඒ වගේම හයිට් එක, එහෙම නැත්නම් කීබෝඩ් එකේ උස ඇඩ්ජස්ට් කරගන්න, ඒ වගේම ගේමින් පොසිෂන් එක අනුව අත් පහසුවෙන් තියාගන්න. ඒ වගේම තමයි කීබෝඩ් එකේ තියෙන කීස් හොඳ රබර් ෆිනිෂ් එකක් එක්ක ඇතුලෙන් ලයිටින් එන්න පුළුවන් විදිහට ෆිනිෂ් කරලා තියෙනවා. ඕනම ස්ට්‍රෙස් ලෙවල් එකක් දරා ගන්න පුළුවන් විදිහට ස්ට්‍රෙන්ත් කරලා තියෙන කීබෝඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ අපිට රෙකමෙන්ඩ් කරලා තියෙනවා 70 මිලියන් ක්ලික්ස්. ඒ වගේම තමයි කේබල් එක අතින් ගත්තොත් මේ වගේ ගේමින් කීබෝඩ් එකක් රෆ් යූස් එකට හදලා තියෙන කීබෝඩ් එකක කේබල් එක ගොඩක්ම වැදගත් වෙනවා. මේක කොයි වෙලාවෙ ඇදෙයිද කොයි වෙලාවෙ වැටෙයිද කියලා කියන්න බැරි නිසා. ඉතින් මේක බ්‍රේඩඩ් කේබල් එකක් තියෙන්නේ අපිට. ඒ වගේම තමයි මේකෙදී අපිට ෆෙරයිට් පබලු කෑල්ලක් දාලා තියෙනවා ඉලෙක්ට්‍රොනික් ඩිස්ට්‍රෝෂන්, ඉලෙක්ට්‍රික් ඩිස්ට්‍රෝෂන් අවම කරලා හොඳ ගේමින් පර්ෆෝමන්ස් එකක්, හොඳ සිග්නල් එකක් හැම්බෙලේම PC එකට අරගෙන යන්න. ඒ වගේම තමයි අපිට USB 2.0 කනෙක්ෂන් එකක් තමයි තියෙන්නේ PC එකට කනෙක්ට් වෙන්න. ඉතින් දැන් අපි කතා කරමු කීබෝඩ් එකේ තියෙන ෆීචර්ස් ගැන. ගේමින් කීබෝඩ් එකක අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි Windows lock key එක. ඉතින් මේක බොහොම ලේසියෙන් අපිට control කරන්න පුළුවන් අපේ keyboard එකේ විශේෂයෙන්ම හදලා තියෙන function key එක, ඒ වගේම F6 කියන key එක press කරලා අපේ Windows key එක lock කරන්න පුළුවන් gaming session වලදී. ගොඩක් වැදගත් වෙන feature එකක් gamers ලට. ඒ වගේම තමයි keyboard එකේ lighting effects තියෙනවා RGB. RGB lighting effects විදිහට ගත්තොත් අපිට F1 ඉඳලා F5 වෙනකම් keyboard එකේ function key එකත් එක්ක press කරලා lighting අතර මාරු වෙන්න පුළුවන් එක එක colors වලට. ඒ වගේම තමයි අපිට මෙතනින් එක color එකක් තෝරගත්තට පස්සේ අපිට පුළුවන් function එක සහ arrow keys පාවිච්චි කරලා මේකේ patterns හදන්න. ඒ කියන්නේ breathing, reactive, explosion, color cycle, ඒ වගේම color range කියන patterns අතරේ cycle කරන්නේ එක එක color වලින්. ඒ වගේම තමයි keyboard එකේ brightness එක අඩු වැඩි කරන්න අපිට පුළුවන්. ඉතින්
ෆංක්ෂන් කියකත් එක්ක මේ ෂෝට් කට් වලින් බොහොම ලේසියෙන් ඒ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තියෙනවා on the fly macro recording. ඉතින් සාමාන්‍යයෙන් macro recording වලට මවුස් එකක එහෙම නැත්නම් keyboard එකක වෙනම software එකක් එනවා. ඒ වුණාට මේ keyboard එකේදී ගොඩක් ලේසි ඔයාලගේ macro එක record කරන්න. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන ඔයාලගේ macro එක record කරන්න දකුණු පැත්ත එහෙම නැත්නම් right alt එක එම් අකුරක් දාලා තියෙනවා macro වලට right alt එකයි function key එකයි press කරන එක. ඉතින් මේක press කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් keyboard එකේ G key එක blink වෙනවා. ඉතින් මෙතනදී ඔයාලගේ keyboard එක macro එකක් record කරන්න ready. එහෙම නැත්නම් keys combination එකක එකතුවක් record කරන්න ready. ඉතින් ඊළඟට ඔයාලට තියෙනවා ඔයාලගේ keyboard එකේ මේ macro එක type කරන එක. මේක ටයිප් කරාට පස්සේ ආයමත් සැරයක් ඔයාලට right alt එකයි function key එකයි press කරලා macro එක ඉවර වුණා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ macro එක assign කරන්නේ මොන key එකටද කියලා press කරන එක විතරයි. ඉතින් මේ විදිහට බොහොම ලේසියෙන් ඔයාලට macros record කරගන්න පුළුවන් ඔයාලගේ gaming අවශ්‍යතා වලට. ඉතින් ඒ වගේම අපිට දීලා තියෙන key caps removal key එකෙන් බොහොම ලේසියෙන් මේ keys අපිට මාරු කරගන්න පුළුවන්. මේ දීලා තියෙන orange keys එක්ක ඔයාලගේ gaming වලදී වැඩියෙන්ම පාවිච්චි වෙන highlight කරන්න ඕන keys වලට. ඉතින් මේ හැමදේම කිව්වට පස්සේ මේකේ price එක සහ මේක වැදගත් වෙන්නේ කාටද කියන එක කියන්න අවශ්‍යමයි. ඉතින් දැනට ඔයාලට epsi.lk site එකේ රුපියල් 17,990කට මේ keyboard එක ගන්න පුළුවන්. මම දන්නවා මේකේ price එක වැඩි කියලා ඔයගොල්ලෝ කියයි. හැබැයි ඔයගොල්ලෝ මේ keyboard එකට invest කරොත් කිසිම බයක් නැතුව ඕනම විදිහකට rough ඒ වගේම tough use එකට පාවිච්චි කරන්න පුළුවන් keyboard එකක් තමයි මේ. ඒ වගේම තමයි මේකේ තියෙන linear key switches නිසා red key switches නිසා අර mechanical keyboard එක කියන කනට අමහිරි සද්ද වෙනවට ගොඩක් හොඳ response එකක් එක්ක බොහොම silent smooth performance එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ වගේ price point එකක් තියෙන්නේ. ඒ නිසාම තමයි මේ වගේ හොඳ product එකක් ඔයාලට අරගෙන එන්න හිතුනේ මේ රිවිව් එකේ. subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න මේ වගේ reviews videos දිගටම අරගෙන එනවා. හම්බෙමු තවත් video එකකින්.